හයි සුබ දවසක් දෙගාලා ඉතින් අද මම ඔයගොල්ලන්ට පොඩි සීන් එකක් පෙන්වන්න හදන්නේ ඒ කියන්නේ මේ ගොඩක් කාලයකට කලින් වහලා සවුත් වෙලා තිබ්බ මේ උමගක් තියෙනවා සල්මියාවල ඒක තියෙන්නේ සල්මියා ඉඳන් 30 පාරෙන් එහා පැත්තට යන ගල්මීන කට්ටිය දන්නවා මේ බලමු ගිහිල්ලා ඒක දැන් අලුතෙන් හදලා තියෙනවා කියලා කිව්වා ඒක ගොඩක් ලිසන්ස් කරන්නේ කියලා තියෙනවා කියලා කිව්වා ඉතින් මම යන්නේ ඒක බලන්න ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද ඒක ඒගොල්ලෝ හදලා තියෙන අලුතෙන් එතන ෆුඩ් සයිකල් වලට මොටර් සයිකල් වලට එහාට මෙහාට යන්න පුළුවන් වෙන හදලා තියෙන්නේ අපි ගිහිල්ලා බලමු කොහොමද ඒක කියලා ඉතින් මේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මම මේ නිතරම ඔයගොල්ලෝ පෙළන පාලම 30 පාර ළඟ තියෙන ඒ පාලම තියෙන පැත්ත ඉතින් එහෙට නෙමෙයි යන්නේ එතලින් වම් පැත්තට තමයි යන්න ඕනේ අපි ගෙලින්ම ඉතින් මේ පැත්තට හොම කෙලින්ම ගිහිල්ලා මේ වම් පැත්තේ පාරක් කියලා ඉතින් හැරෙන්නේ නැහැ මේ කෙලින් පාරේ ගිහිල්ලා තමයි යන්න තියෙන්නේ එතන තියෙනවා ඉස්සරහා වෝකින් ලේන් එකක් මම ඔයගොල්ලෝ වෝකින් ලේන් එකක් පෙන්වන්නම් අපි එනම් ඉස්සරහට යන්න මගේ අන්තිමට දාලා තියෙන වීඩියෝ එකේ පොඩ්ඩක් වෙලා පොඩ්ඩක් දිග වැඩි කියලා බලපු කට්ටිය කෝ එක විනාඩි 45ක් විතර යන හින්දා ඉතින් මම ඉස්සරහට ගේන වීඩියෝස් ගොඩක් වෙලා දාන්න වුණොත් පාර්ට් 1 පාර්ට් 2 වගේ දෙකකට කඩලා වගේ දාන්න බලන්නම් ඉතින් මම හිතන්නේ දැන් අද නම් වීඩියෝ එක දිග වෙයි කියලා පිග්මන්ට් බලමු මට ඔයගොල්ලෝ පෙන්වන්න ඕනේ ඒක අලුතෙන් හදලා තියෙන්නේ ෂෙප් බලමු කිල්ලා ඉතින් මම ආවේ මේ පැත්තෙන් තමයි ඉතින් මේ පැත්තෙන් ඔහොම ඇවිල්ලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් එහා පැත්තෙන් යනවා හයිවේ එක. ඕකට කියන්නේ 30 පාර කියලා. ඉතින් මේ පැත්තට ගියොත් යන්න පුළුවන් සල්මියා පැත්තට, ඒ වගේම මේ පැත්තට ගියොත් ෆාහිල් යන්න පුළුවන්. ඉතින් මෙතනින් තමයි වෝකින් ලේන් එක පටන් ගන්නෙ. මේ ඔයගොල්ලෝ පේනවා මෙතන. එතනින් වෝකින් ලේන් එක පටන් ගන්නවා. ඒක දිගේ තමයි යන්න තියෙන්නේ අර බින්ගේ වගේ එක තියෙන තැනට. ඉතින් මේක තමයි 30 පාර අයිනේ තියෙන වෝකින් ලේන් එක. මේක ලස්සන්ට හදලා තියෙන්නේ මෙතනින් පුටු එහෙම දාලා වහා මහන්සිට වාඩි වෙන්න. ඉතින් මේක දිගේම යන්න ඕනේ මේක ගොඩක් දුරයි අපි මේක දිගේ පයින් යන් යන අතරතුර හම්බ වෙනවා ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන් එක්සර්සයිස් කරනවා ඉතින් එක්සර්සයිස් කරන්න වෙනම හදලා තිනවා මේ අයින දිගේම තියෙන කාර් පාක් එකක් ඉතින් කාර් පාක් කරන්න මේක දැන් ගොඩක් වින්ට් එක දවස්වලට මෙතන මිනිස්සු දෙල්ල මොකද ඒක ගොඩක් වෝක් කරන්න යනවා එක්සර්සයිස් කරන්න ඒවා හදලා තිනවා අලුතෙන් මේ පාරේ අන්තිමට තමයි තියෙන්නේ ඒක රෝඩ් ක්‍රොස් කරන එක රෝඩ් ක්‍රොස් කරන තැන හැදලා තියෙන මිනිස්සුන්ට ඇවිදින්නේ ඒ කියන්නේ පාර තියෙනවා මේ හරි ඒ පාර පාර වෙන තැනක් නැති හින්දා යටින් බින්ගයක් වගේ හැදලා තියෙනවා ඒක ඉස්සර ගොඩක් සවුත් වෙලා මිනිස්සු පාවිච්චි කරේ නෑලු ගොඩක් සවුත් වෙලා ජරා වෙලා මිනිස්සු යන්න බයයි ඒ පැත්තෙන් පළුවර එහෙම තිබ්බලු ඉතින් මේක ඩිප් ඇන් ඩිප් කියන ස්ටෝ එකෙන් ඒගොල්ලෝ තමයි මේක අමත රිනොවේට් කරලා තියෙන්නේ ක්ලීන් කරලා ලස්සනට පේන්ට් කරලා ලයිට්ස් දාලා ලස්සනට හදලා තියෙන්නේ මං දැක්කේනා YouTube එකෙත් ගොඩක් vlogs එහෙම තියෙනවා මේක ගැන. අපි බලමු ඉතින් ගිහිල්ලා. අලුත් අත්දැකීමක් මොකද මම බුලේවාඩ් වල එහෙම එකක් තියෙනවා. ඉතින් මම ගිහිල්ලා නැහැ තාම. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ පාකින් වල මේ වගේ හොඳ වාහන. ලංකාවට ගොඩක් වටින වාහන සමහර වාහන අතෑරලා දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ලංකාවේ ඇයට සුපර් කාස් වෙච්ච වාහන ගොඩක්. වේට් වල නම් දූවිල්ල වැඩි වැඩි තියෙනවා ඉතින් ඒගොල්ලන්ට ඇත්තට ලොකු වටිනාකමක් නැහැ ඒවල ඉතින් මේ පේනවනේ ආය ඇමරිකන් මසල් සුපර් කාස් පර්ණ සුපර් කාස් විදන්නව දාලා තියෙනවා ඉතින් මේ තියෙන්නේ එක්සර්සයිස් කරන්න හදලා තියෙන තැන මේක පොන්තර ඒගොල්ලෝ හැමදේම උඩින් කවර් කරලා එහෙම හදලා තියෙනවා මැෂින්ස් ගොඩක් දාලා තියෙනවා උදේට එහෙම ජොගින් කරන්න යන අයට ඇවිල්ලා චුට්ටක් රිලැක්ස් වෙලා එක්සර්සයිස් ටිකක් කරලා යන්න පුළුවන්. මම දැකලා තියෙනවා වින්ට් එකේ මෙතනට ගොඩක් කට්ටි එනවා. කාර් පිස්සන්න තමයි මේව දාන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ද කවර් කරලා තියෙනවා. මොකක් කියලාද හිතන්නේ? ඉතින් මම දැන් එතනට ඇවිල්ලා ඉන්නේ. එතන කියන්නේ ඔයගොල්ලන්ට පේනවා මගේ පිටිපස්සෙන් චුට්ටක් පොඩ්ඩක් පොඩ දුරයි දිගේ. ඉතින් පාර අවුයි. ටිකක් ගියාට පස්සේ තනල් එක තියෙනවා බලමු මේක ලස්සන පින්තූර ඇඳලා එහෙම තියෙනවා මම දැක්කා මේ එක වීඩියෝ එකක එක්කෙනෙක් ඉතින් අපි යන් බලන්න ඉතින් මේ තියෙන තනල් එක ලස්සන්ට ඩෙකරේට් කරලා තියෙනවා ඒගොල්ලෝ එන්ට්‍රන්ස් එක ඉතින් CCTV ඔපරේෂන් කියලා දාලා තියෙනවා
ඉතින් මේ වගේ ලස්සන ඩෙකරේට් කරලා තමයි ඒකට ටනල් එක හදලා තියෙන්නේ. අපි පොඩ්ඩක් ටනල් එක ඇතුළට ගිහිල්ලා බලමු. මේගොල්ලෝ බයික් ලේන් දාලා තිනවා. එහා පැත්තෙන් තිනවා වෝකින් ලේන් එක. ඉතින් බයික් ලේන් වෝකින් ලේන් කියලා දෙකක් තියෙනවා. ඉතින් මේකේ බයික් උත් එහාට මෙහාට යනවා. වෝකින් ලේන් එක තිනවා වෙනම වෝක් කරන් යන්න. ඉතින් මම ආවේ අර පැත්තෙන් සල්මියා වලින්. ඉතින් මේ සල්මියා වලින් මේ උඩ තියෙන තිහේ පාරෙන් තමයි මේ උඩ තියෙන හයිවේ එක. ඒ පාරෙන් තමයි මේ සල්මියා එකයි ජබ්‍රියා එකයි බෙදෙන්නේ. ඉතින් ජබ්‍රියා සල්මියා, සල්මියා වලින් ජබ්‍රියා වලට යන්නයි, ජබ්‍රියා වලට සල්මියා, ජබ්‍රියා වලින් සල්මියා වලට එන්නයි මේ උමම් මාර්ගෙන් දැන් පුළුවන්. ඉතින් මගේ ෆස්ට් ටයිම් මම දැන් අවුරුදු දෙකකටත් කිට් වෙන්න හිටියා. මගේ ෆස්ට් ටයිම් මම මේක දැනගත්තේ මොකද මම දන්නේ ඇත්තරම ලේසිම මිනිසුන්ට හිරිමෙනවා නම් බයික් එකන ස්පෙෂල් ගියර් බ්ලොක් මේ ත්‍රිවිල්ල තින්ද තමයි පන්චේ ත්‍රිවිල්ල තිබ්බනම් නම් ත්‍රිවිලුත් යයි. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් එළියට එන්නේ මෙහෙමයි. ඉතින් එළියට ආපු ගමන් ඒගොල්ලෝ ලස්සන ඩෙකරේට් කරලා තියෙනවා. චිත්‍ර ඇඳලා තියෙනවා, ලස්සනට ඇඳලා තියෙනවා මේ පැත්තෙනුත්. ඒක මාරම ලස්සනයි. ඉතින් සල්මියා පැත්තෙන් ජබ්‍රියා පැත්තට ආවම පොඩි තේරෙනව නිකන් ඒක සල්මියා නෙමෙයි කියන එක තේරෙන. ඉතින් ඔයගලට පේනවා පිටිපස්සෙත් තියෙනවා ලස්සන කාර් එකක්. ඉතින් මේක මාර ලස්සනයි. මේ වැඩේ හොඳයි. මේ දැන් අවුරුද්දකට ඉතල කිට්ටුවිලු මේක හදලා දැන් මං ඉන්නේ ජබ්‍රියා. ඉතින් සිටිස් දෙකක් වෙන් වෙන්නේ පාරකින්. ඉතින් වෙලා මාර අවුවයි. අපි යන් එනං අමත් සල්මියා පැත්තට. මේ වම් පැත්තේ ඉන්නේ යන්න බෑ. නිල් පාට කරලා තිනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. නිල් පාට කරලා තිනවා. නිල් පාට වෙන්න ගින් තමයි යන්න ඕනේ. යන් ඉස්සරහට එනං සල්මියා වලට. ඔබ මට එන දැන් මොටර් සයිකල් එකක් එනවා. ඒගොල්ලන්ට ඇත්තටම මාර ලේසි මේක තියෙන එක. මොකද නැත්තම් මේක මේ නැත්තම් විශේෂයෙන්ම මෙයාලා ඩිලිවරි කරන කට්ටිය ඔකට අහනවත් නැහැ. ඩිලිවරි කරන කට්ටිය මාරම දුරක් ගවාගෙන යන්න ඕනේ මේ 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 පොඩි ඉඩ ප්‍රමාණේ එයා පැත්තට යන්න. ඒගොල්ලෝ රවුන්ඩ් අබවුට් ටේකින් කරකිලා එනවා නම් එයා පැත්තට යන්න කිලෝමීටර් 4-5ක් තව රස්තිය අඩු වෙන්න ඕනේ. ඒගොල්ලෝ මේ මේ චුට්ට මාරු වෙන ඉතින් මේක තියෙන එක මාර වටිනවා. මේ ගොඩක් සවුත් වෙලා හැම තිබිලා තියෙන්නේ මිනිස්සු පාවිච්චි කරලා නැහැ. සිගරට් බොන්නේ නැහැ. සවුත් කරලා තිබිලා තියෙන්නේ. ඉතින් දැන් හදලා තියෙනවා. ඉතින් එහෙනම් මට මේක පිටන උණු ටග් ගා. ඉතින් තවත් මේ වගේ වැදගත් සුපිරි වීඩියෝ එකක් අරන් එන බලාපොරොත්තු වෙන්න මම ඉන්නේ අතර සමු ගන්නවා. එහෙනම් YouTube channel එක subscribe කරන්න ඩෙඟා. මම දැක්ක ගොඩක් කට්ටිය subscribe කරලා නැතුව බලලා තියෙනවා වීඩියෝ. ඉතින් එහෙම කරන්න එපා. මාව subscribe කරලා වීඩියෝ share කරන්න, දැනගන්න දැනගන්න නැති කෙනෙක්ට දැනගන්න share කරන්න, like කරන්න. ඉතින් comment එකක් දාන්න අනිවාර්යයෙන්. මම කියන videos කොහොමද ඔයගොල්ලන්ට දැනෙන්නේ feel වෙන්නේ කියලා. ඉතින් channel එකක් grow කරගෙන හොඳ vlog videos ටිකක්, හොඳ vlogging traveling experience ටිකක් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්න. සුබ දවසක් වෙනවා. පරිස්සමෙන් ඉන්න.